හැබැයි මොනා වුණත් ගමට ගිහිල්ලා ඡන්දෙ ගන්න නැවත වතාවක් රාජපක්ෂවරු පොහොට්ටු වල එනවා. බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිමතිවරුන් රැසක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියා. බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සැප්තැම්බර් 9 වන දින කටුනායක ගුවන්තොටුපළෙන් ඇමරිකා එක්සත් ජනපදයේ බලාපිටත්ව ගොස් තිබුණා. राजपक्ष अपे जाति का संगमा दिव्य संप्राप्ति में इतम बलंदा श्रीलंका पोजन पेरमण हेटर श्रीलंका पोजन पेरमण जाति संघवरण कार्यभार पक्षे प्रवर्धन सह दिखाटेल මයිතලනේ ලෝකේ රටවල් සියල්ලගෙම තාමත්ම කෙටි කාලයක් ඇතුලේ අලුතෙන් පක්ෂයක් ලියාපදිංචි කරලා පළාත් පාලන ආයතනය ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කියන මැතිවරණ සියල්ලම ජයග්‍රහණය කරපු පක්ෂයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒ නිසා එහි ජාතික සංවිධායකවරයා හැටියට එහි නිර්මාතෘවරයා හැටියට බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා තමයි කටයුතු කරේ. ඒ නිසා එතුමාගේ පැමිණීම මම හිතන්නේ පක්ෂයට තාමත්ම ශක්තියක් කියලා අපි විශ්වාස කරා. ඒ වගේම දැන් කෙටි කාලයක් තුළදී පක්ෂය මෙච්චර දුර ආවා වගේම කෙටි කාලයක් තුළදී විශාල එහෙම නිල වශයෙන් අපෙන් ඉවත් වුණයි කියලා එහෙම ප්‍රකාශන පත්‍ර පහේ බොහොම ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා එහෙම නිල වශයෙන් ගියයි කියලා කිව්වොත් එයාට මම හිතන්නේ ඒකම ඇති മന്ത്രി දුරය හොසි වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකියාව තියෙනවා පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන්න. ඒ නිසා තමුන්ගේ අදහස. හැබැයි මොනා වුණත් ගමට ගිහිල්ලා ඡන්දෙ ගන්න නැවත වතාවක් රාජපක්ෂවරු පොහොට්ටු වල වෙනවා. කීව දෙනෙක් එහෙම යන්න පුළුවන් නේ. මම රාජවැයට සහාය පළ කරනවද පුළුවන්? අනිවාර්යයෙන්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග News First News Alert ඔබේ ජංගම දුරකථනයට ඔබ ඩයිලොග් පාරිභෝගිකයෙක් නම් English Alert සේවාව ලබා ගැනීමට NFU ලෙසත් Singlish Alert සේවාව ලබා ගැනීමට NUS ලෙසත් Denglish Alert සේවාව ලබා ගැනීමට NAT ලෙසත් ටයිප් කර 678ට සෙන්ඩ් කරන්න News First ජනතාව සමග